පෑයෙන් පෑය පුවත් අරන් එන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. දැන් අපි දැක බඳුල ප්‍රවර්ත මහත්තයාගේ ප්‍රශ්නයක් අහනවා වාදිවේදියේ මේ සංදීච්චු ගහනවා නේද කියලා. එතකොට ඔහු දෙන උත්තරේ තමයි අපි අපි නෙමෙයි මහ බැංකුවනේ කරන්නේ. මහ බැංකුවෙන් අහගන්න කියලා. එතකොට ආණ්ඩුවේ මහ බැංකුවයි දෙකක්ද? ඒක තමයි මම මේ කියන්නේ අර කොන්ද බන නැති නිවට කමට රාජපක්ෂල පක්ෂ පවුලට යට වෙලා ඉන්න මැති අමතුරු රටේ ඉන්නකොට ඒ මැති අමතුරුන්ගෙත් ඔළුව මොංගල් වෙලා දන්නේ නැහැ මහ බැංකුව කාගේද වාණිජ බැංකුව කාගේද අමාත්‍යංශ ටික කාගේද දෙපාර්තමේන්තු කාගේද කියලා සමාජලට දැන් දන්නේ නැතු වෙනවා මොකද ඇත්තටම මේගොල්ලන්ගේ ඔළුව අවුල් කියලා ටිකක් තේරෙන්නේ නැද්ද කතා කරන දේවල් සමාජලට එක දවසකට කියනවා මෙන්න මේ ගාන්ට දෙනවා තව දවසකට කියනවා ඔන්න හාල් ටික මේ ගාන්ට දෙනවා කියලා ඊට පස්සේ කනට ගැහුවා වගේ හාල් මොල් කාර්යය කියනවා අම්මා අපිට වැඩක් නැව ඇමතිවරුන්ගෙන් අපි දෙන ගාන්ටයි දෙන්න කියලා එහෙම කියන රටක මට හිතෙනවා මේ ඇමතිවරුන්ගේ ඔළුව ටිකක් මොංගල් වෙලා කියලා. ඒ නිසා මහා බැංකු අපි ජනතාවට කියනවා මහා බැංකුව තියෙන්නේ ආණ්ඩුව යටතේ. මහා බැංකුවෙන් තමයි කරන හැම දෙයක්ම රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම හසුරුවන්නේ. එන ආර්ථිකය හැම දෙයක්ම හසුරවන මහා බැංකුව ආණ්ඩුවේ නෙමෙයි කියනවා නම් එහෙනම් වෙනත් චීනේද අපිට ප්‍රශ්නේ තියෙන්නේ එහෙනම් චීනෙන්ද දන්නේ නැහැ මේක මෙහෙවන්නේ. ඒකනේ දැන් චීනය හැමතැනම ඇවිල්ලා උණු ගමන් එයාට උණ දෙ කරන්නේ. උන්ට උණ විදියට ව්‍යවහාර කරනවා. උන්ට උණ විදියට අර මම දැක්ක අර මොනවද මාළු වගේකුත් ඇති කරනවා අර එක තැනක. ඒ වගේ විතරක් නෙමෙයි අපි දැක්ක මේ චීනු හැමතැනම බැහැගෙන නිකන් අපේ යාට පාට් දානවා මම දැක්ක ඊයේ පෙරේදා අර හෝටල් එකත් ඉන්සා මේ ඉතෙන්ට ඇවිල්ලා දැන් එනිසා මං හිතන්නේ මේ ඇමතිවරුන්ගේ ඔළුව ටිකක් මොංගල් ඇති කියලා මං හිතන්නේ ඒක තමයි හැම ප්‍රකාශයක් කරන්නේ.